සීතල යුද්ධයේ උණුසුම් කළ කොරියානු යුද්ධය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනයේ ප්‍රධාන නඹරුවක් වුණේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරු සහ සෝවියට් දේශීය ප්‍රමුඛ සමාජවාදී කඳවුරු අතර ඇති වූ නිරව යුද්ධයයි මෙහිදී ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සුජුද සිදු නොවුණත් ඔවුන්ගේ එක් පාර්ශ්වයක් සහභාගී යුද්ධ කිහිපයක්ම සිදු වුණා කොරියානු යුද්ධයේ වැනි එක් ප්‍රකට එමෙන්ම මුල් කාලීන අවස්ථාවක් මෙහිදී කොරියානු අර්ධ ද්වීපය දැඩි ලෙස විනාශයට පත් වූ බවත් සඳහන් කළ යුතුයි කොරියාව බෙදීම කොරියාව 1910 සිට 1945 එක් පාලනය කළේ ජපාන් අධිරාජ්‍ය විසින් 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීම සමග යුද්ධය අවසන් දිනවල සෝවියට් හමුදා සහ ඇමරිකන් හමුදා කොරියාවට ළඟා වුණා ඔවුන් අතර කොරියානු අර්ධ ද්වීපය බෙදී ගියේ දළ වශයෙන් උතුරු දේශාංශ 38 රේඛාව ඔස්සේ මුල් කාලීන බලාපොරොත්තු වූයේ මැතිවරණය පවත්වා නව රජයක් පිහිටු වීමෙන් පසු ඇමරිකන් සහ සෝවියට් හමුදා පාලනය අවසන් කිරීමටයි එහෙත් විවිධ හේතුන් මත ඒ සිදු වූයේ නැහැ මේ අනුව 1948 මැයි මාසයේදී දකුණු කොරියාවේ පමණක් මැතිවරණ පවත්වන ලද අතර එහි ජනාධිපතිවරයා ලෙස සිග්මන් රී පත් කරගනු ලැබුවා එම වසරේදී මගෝස්තුයේදී සෝවියට් පාලනය යටතේ වූ උතුරු කොරියාවේ වෙනම මැතිවරණයක් පවත්වනු ලැබුණා 1948 අගෝස්තු 15 වෙනිදා දකුණු කොරියාවේදී කොරියානු ජනරජය නිල වශයෙන් පිටවනු ලැබුණා එම වසරේම සැප්තැම්බර් 9 වෙනිදා සෝවියට් පාලන ප්‍රදේශයේදී කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහ ආණ්ඩුව පිටවනු ලැබුණා එහි නායකයා වූයේ කිම් ඉල් සුක් ස්වල්ප කාලෙකින් සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවේ තමන් රැඳී සිටි ප්‍රදේශයන්ගෙන් හමුදා ඉවත් කරගත්තා උතුරු සහ දකුණු කොරියා හමුදා ශක්තිය එකිනෙකට ප්‍රතිවිරුද්ධ රාජ්‍යයන් දෙකම කොරියාව එක්සේසත් කිරීම පිළිබඳ බලාපොරොත්තු තබා සිටියා එහෙයින් ඒ රටවල හමුදා ශක්තිය පිළිබඳ ඔවුන් අවධානය යොමු කළා නමුත් මෙහිදී සෝවියට් ආධාර ලැබූ උතුරු කොරියාව බරාවි සහ යුද ටැංකි ආදියෙන් සන්නද්ධ වූ වෙඩි බලයන්ගේ වඩා ප්‍රබල හමුදාවක් නිර්මාණය කළා මෙම හමුදාව නිල වශයෙන් හඳුන්වන ලද්දේ කොරියානු මහජන හමුදාව යන නමින් දකුණු කොරියානු හමුදාවට බරාවි එතරම් වූයේ නැහැ මේ සමය තුර ඇමරිකානු යුද ආධාරද දකුණු කොරියාවට විශාල වශයෙන් ලැබුණේ නැහැ කොරියාව පිළිමද ඇමරිකාන එතරම්ම ප්‍රබලව වූයේ නැහැ ඇමරිකාව ඒ අවස්ථාව වන විට කලාපයේ වැඩිපුර අවධානය යොමු කර තිබුණේ ජපානය වෙතයි උතුරු කොරියාව සතු හමුදා පිරිස් ශක්තිය යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට 150,000කට වඩා වැඩි වූ බව සිතනු ලබන අතර දකුණු කොරියාව සතුව ලක්ෂයක පමණ හමුදා ශක්තියක් වූ බව සඳහන් වෙනවා ආක්‍රමණයට කොළෙලිය උතුරු සහ දකුණු කොරියානුවන් අතර 1949 සිටම දේශ සීමා ගැටුම් සිදුවෙමින් තිබුණා මේ අතර උතුරු කොරියානු නායක කිම් ඉල් සුක් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමේ අදහස සෝවියට් නායකත්වයට ඉදිරිපත් කළා ජෝසප් ස්ටාලින් එම අවස්ථාව ඒ සඳහා සුදුසුයි කල්පනා කළේ නැහැ කෙටි කලකින් භූදේශවලනගේ තත්ත්වය වෙනස් වූ අතර දකුණු කොරියාව ආක්‍රමණය කිරීමේ හැකියාව පිළිබඳ ස්ටාලින් සලකා බැලුවා 1949 අවසානය වන විට චීන සිවිල් යුද්ධය අවසන් වූ අතර මේ අනුව අවශ්‍ය විටක චීනයේ ආධාර උතුරු කොරියාව වෙත ලබා ගැනීම ඉඩකඩ උදා වුණා ඇමරිකාවේ විද්‍යට සහභාගී වනු ඇතැයි සැක සිටි සෝවියට් දේශය එම හේතුව මත සුජුව ඊට හමුදා යැවීමට සූදානම් වූයේද නැහැ නමුත් ඇමරිකාව දකුණු කොරියාවේ උපකාරයට පැමිණියොත් එවිට උතුරු කොරියාවට යමෙකුගේ ආධාරය අවශ්‍ය වෙන බව අමුතුවෙන් කිව යුතුයේ නැහැ පිරිස් ශක්තිය අතින් ඉතා විශාල වූ චීන හමුදාවේ සඳහා කැමැත්ත පළ කිරීම කිම්ගේ සිතෙහි වූ විශාල බරක් සැහැල්ලු වෙන්න බලපෑවා උතුරු කොරියානු ආක්‍රමණය 1950 ජූන් 25 වනදා උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනවා මෙහිදී සත්‍ය වශයෙන්ම මුල්ම ගැටුම සිදු වූ ස්ථානයේදී දකුණු කොරියානුවන් විසින් මුල්ම ප්‍රහාර එල්ල කළ බවටද චෝදනාවක් එල්ල වුණා නමුත් එය එසේ වී නම් ඒ උතුරු කොරියානුවන්ට නිදහසට කරුණක් වූවා පමණයි සමස්ත දේශ සීමාව අරහාම උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට කඩා වැදුනා මේ ප්‍රහාරයට මුහුණ දීමට දකුණු කොරියාවට කිසිදු හැකියාවක් වූයේ නැහැ දකුණු කොරියානුවන් වේගෙන් පසුබස්සන ලද අතර දින දෙකක් තුළ එනම් ජූන් 27 වනදා සෝල් ලගනුවර උතුරු කොරියානුවන් අතරපත් වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ජූන් 25 වනදා උතුරු කොරියාවේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළා ඉන් දින දෙකකට පසු එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් දකුණු කොරියාවට යුදාධාර ලබා දිය යුතුයයිද ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළා මෙම සමයෙහි සෝවියට් දේශීය ආරක්ෂක මණ්ඩලය වර්ජනය කර සිටි අතර මෙම නිවේදනයේ සම්මත වීමට එය හේතු වුණා සෝවියට් දේශීය නිෂේධ බල තිබූ හේයින් එරට ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් සිටියේ නම් එම නිවේදනයට එරෙහිව සිය නිෂේධ බල භාවිත කරන දිබව නිසෙකම කිව හැකියි එක්සත් ජාතීන්ගේ රටවල් 10කට වැඩියෙන් කොරියානු යුද්ධයට දායක වූ නමුත් එයින් අතිවිශාලම දායකත්වය දැක්වුවේ ඇමරිකාවයි ජූලි මාස මුල වන විට ඇමරිකන් හමුදා දකුණු කොරියාව වෙත පැමිණ තිබුණු අතර ජූලි 5 වනදා අවසන් සටනේදී ඔවුන් උතුරු කොරියානුවන් සමග පළමු වරට සටන් වැදුණා මෙම සටනේදී උතුරු කොරියානු යුද ටැංකිය වලට මුහුණ දී හැකි අවි නොතිබීම හේතුවෙන් ඇමරිකානුවන්ට පසුබැසීමට සිදු වුණා අගෝස්තු මාසය වන විට උතුරු කොරියානුවන් දකුණු කොරියාවේ බූසාන් නගරයේ තරමක් පිටිට ප්‍රදේශයට ළඟා වුණා මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා සහ දකුණු කොරියානු හමුදා උතුරු කොරියානුවන්ට මුහුණ දුන්නා
මෙහිදී ඇමරිකානු වන්ට වාසිදායක වූ ප්‍රධාන කරුණ වූයේ ගුවන් ආධිපත්‍ය ඔවුන් අතරපත් වීම සමග උතුරු කොරියානු වන්ගේ සැපයුම් මාර්ගවලට පහර දීමට හැකියීමයි. මේ අතර උතුරු කොරියානු වන්ට බරපතල ජීවිත හානිද සිදුවමින් තිබුණා. බූසන් හි මාස 1කමාරක් තිස්සේ සටන් පැවතුණා. මේ අවස්ථාවේ කොරියාව එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රධානී ජෙනරල් ඩග්ලස් මැක්කාතර් තීරණය කරේ සටන් පෙරමුණෙන් බොහෝ පිටුපසින් හමුදාවක් ගොඩබස්වා උතුරු කොරියානුවන් කොටු කළ යුතු බවයි. ඉන්චොන් සැප්තැම්බර් 15 වනදා ඇමරිකානු හමුදා සෝල් නගරය අසල ඉන්චොන් නගරයට ගොඩබැස්සා. උතුරු කොරියානු සේනාංක මෙම බලාපොරොත්තු නොවූ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම විමතියටපත් වූ අතර දින කිහිපයකදීම ප්‍රදේශයට විශාල එක්සත් ජාතීන්ගේ සේනාවක් ගොඩබැස්සා. සැප්තැම්බර් 25 වනදා එම හමුදා විසින් සෝල් නගරය අල්ලා ගත්තා. මේ අතර ඉන්චොන් ගොඩබැසීමෙන් පසු බූසාන් ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ හමුදා එහි උතුරු කොරියානු සීමා බිඳගෙන ඉදිරියට පැමිණෙන්නට වුණා. උතුරු කොරියානුවන් සෝල් වැදී කොටුවේ යන බිය හේතුවෙන් පසුබසින්නට පටන් ගත්තා. නමුත් මෙම සේනාවලින් බොහෝමයක් උතුරු කොරියාව වෙත බැසු බැසීමට පෙර කොටු කර ගනු ලැබුණා. ඔක්තෝබරයේදී එක්සත් ජාතීන්ගේ සේනාව උතුරු කොරියාව ආක්‍රමණය කරා. ඔක්තෝබර් 19 වනදා පැයක් අගනුවර එම හමුදා අතරපත් වුණා. උතුරු කොරියානු හමුදා සම්පූර්ණයෙන්ම පසුබසින්නට වුණා. මේ අනුව චීන දේශ සීමාව දක්වා එක්සත් ජාතීන්ගේ හමුදා ළඟාවීමේ හැකියාවක්ද මතු වුණා. චීනය යුද්ධයට සම්බන්ධ වේ. ඔක්තෝබර් 25 වනදා චීනය කොරියාවට හමුදා වීමට කටයුතු කළා. ඔවුන් මෙම හමුදා හැඳින්වුවේ මහජන ස්වේච්ඡා හමුදා යන නමින්. චීන සෙන්පති පෙක් ඩෙව්හායි මෙහි ප්‍රධාන අනුදන්නා වුණා. මෙම හමුදාවේ ආධාරයෙන් කෙමෙන් එක්සත් ජාතීන්ගේ හමුදා යළිදු පසුබැස්වීමට හැකියාව ලැබුණා. 1951 පෙබරවාරි පමණ වන විට යළිත් යුද්ධයට පෙර පැවති දේශ සීමා ආසන්නයට සටන් පැමිණියා. එතැන් පටන් මීළඟ වසර දෙකකට ටිකක් වැඩි කාලයක් තුළ දිගණු සටන් පැවතියේ එම ප්‍රදේශයේයි. නෑස්ටික යුද්ධයක්. මේ අතර ඩග්ලස් මැක්කාතර් සහ ජනාධිපති හැරි ටුමන් අතර මතභේදයක් හටගත්තා. ඊට හේතුවේ චීනය පිළිබඳ දෙදෙනා දැරූ පරස්පර විරෝධී මතයයි. මැක්කාතර් කියා සිටියේ කොමියුනිස්ට්වාදය පරාජය කළ යුතු බවත් චීනයට එරෙහිව සෘජුවම යුද ප්‍රකාශ කළ යුතු බවත් එමෙන්ම මියස්ටික් අවි ප්‍රහාරයන් මගින් චීනය බිම දැමිය යුතු බවත් ඔහු කියා සිටියා. නමුත් ටුමන් යුද්ධය කොරියානු අර්ධද්වීපයේ නිහාට ඇවිමට කැමති නොවුවාසේම නියස්ටික අවි භාවිතා කිරීමද තරයේ ප්‍රතික්ෂේප කළා. මේ අනුව අප්‍රේල් මාසයේදී ඔහු මැක්කාතර්ට කොරියාවේ එක්සත් ජාතීන්ගේ හමුදා අණදෙන නිලධාරී තනතුරෙන් ඉවත් කළා. 1951 දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ආරම්භ වුණා. එය කලක් තිස්සේ ඇදමින් ගිය අතර 1953 ජූලි 27 වනදා සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් යුද්ධය නිමා වුණා. මෙම ගිවිසුම අත්සන් කෙරුණේ දේශ සීමාසල වූ පන්මු ජෝම් ගම්මානයේදී. සටන් විරාමයෙන් පසු මෙම සටන් විරාමයට එක්සත් ජාතීන්ද උතුරු කොරියාවද චීන මහජන ස්වේච්ඡා හමුදාවද අත්සන් තැබූ නමුත් දකුණු කොරියාව අත්සන් තැබුවේ නැහැ. යුද්ධයෙන් පසුව දේශ සීමාව පැරණි දේශ සීමාවෙන් විශාල වශයෙන් වෙනස් වුණේ නැහැ. එමෙන්ම දේශ සීමාවේ යුදමුක්ත කලාපෙන් ස්ථාපිත කිරීමට එකඟත්වය පළ වුණා. අද වනතුරු කොරියානු යුද්ධය නිමවා සාම ගිවිසුමක් අත්සන් කර නැහැ. එම නිසා ඇතැම් නීති විශේෂඥයන්ට අනුව උතුරු සහ දකුණු කොරියාව තවමත් යුද වැදී සිටින රටවල් දෙකක්. කෙසේ නමුත් මෑතදී ඇරමුණු සාම වැඩපිළිවෙළ සමග නිත්‍ය සාම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡාවක්ද මතුව තිබෙනවා.